රුසියානු මිසයිල් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ විදුලි අවශ්‍යතාවයෙන් 50%ක්වත් සැපීමට තවදුරටත් නොහැකි තත්ත්වයක් උද්ගත වෙති බව යුක්‍රේන බලධාරීන් පවසනවා. කියව අගනුවර ඇතුළු කලාප 15කට මෙම තත්ත්වය බලපෑ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ ජල සැපයුමද බිඳ වැටී තිබෙනවා. මෙම දිනවල යුක්‍රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ක් පමණ වන අතර විදුලි බලය අහිමිවීමත් සමග අධික ශීතලෙන් ජනතාව මිය යමේ හැකියාවක් පවතින බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර යුක්‍රේනයේ තෙරෙහිවගත් හමුදා ක්‍රියාමාර්ග හෙලා දකිමින් රුසියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. යුක්‍රේන සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කරන බවයි යුරෝපා පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ අනුව රුසියාවට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට සමාජික රටවල් එක්වී ඉදිරිපත් කළ යෝජනාවට සමාජික රටවල් 58ක් ඡන්දය දී එකඟත්වය පළ කර අතර සමාජික රටවල් 44ක් ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. යුරෝපා පාර්ලිමේන්තුව සමාජිකයින් 494 දෙනෙකුගෙන් සමන්විතයි. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් පසු රුසියාව තවත් හුදකලා කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හැකිවන අතර රුසියාවට විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීමටත් සම්බාධක සහ තහංචි පැනවීමටත් හැකිවනු ඇති බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.